ඔබතුමා ප්‍රකාශ කරා මේ හිටපුව මහත්මයා උදේ ගම්මන් පිළ මහත්මයා දිගින් දිගටම ප්‍රකාශ කරලා හිට ඉන්ධන අර්බුදයක් ඇති වෙනවා, අනිත් ඉන්ධන අර්බුදයක් ඇති වෙනවා, මේ විදිහට ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා ජනතාව බය කරා කියලා. ඇත්තටම උදේ ගම්මන් පිළ හිටපු අමාත්‍යවරයා කියලා තියෙන්නේ බොරුද? නැත්තද? දැන් මම ඉස්සෙල්ලා කිව්වේ ත්‍රස්තවාදී යුද්ධය තියෙන වෙලාවේ අපේ රටේ අපිට ලොකු හෙග අගහිකම් තිබුණා. නමුත් අපි ඒක පිටර පෙන්වුවේ නැහැ. පිටර පෙන්වන්නේ නැතුව අපි කරන්න ඕන ප්‍රතිකර්ම ටික කරා. ඉතින් ඒ නිසා තමයි අපිට එදා ත්‍රස්තවාදී පරාජය කරලා අපේ ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණේ. ඒ වගේ තමයි මම කිව්වේ උදයගම්මන් පිළ ඇමතිතුමා විශේෂභාර ඇමතිවරයා හැටියට එතුමාට කියන්න තිබුණේ මාධ්‍ය වලට ගිහිල්ලා රැස්වීම වලට ගිහිල්ලා මේ තෙල් හිගයක් රටේ තියෙනවා කියන එක නෙමෙයි. ඒ අදාළ අංශත් එක්ක ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා, මුදල් ඇමතිතුමාත් එක්ක කතා කරලා මේකට පිළියම් යදීම. ඉතින් එහෙම කරා නම් ওই ප්‍රතිඵලය ඊට වඩා වෙනස් වෙනවා. මේ වගේ මිනිස්සු පාරට බැහැලා බූලි කරේ ගහන, බැරල් උස්සාගෙන වාහන පොලින් මේ විදිහට ඇත්තරම ඇති වෙන්නේ නැහැ. මම ප්‍රායෝගික තත්ත්වය කියන්නේ. ඉතින් එතුමාට ඊට වඩා විනයක් සංවරයක් තියෙන්න තිබ්බ ඇමතිවරයෙක් හැටියට මේ කල්මනාකරණය කරා ගන්න. එහෙම කරේ නැහැ. පාරට බැහැලා කිව්වා තෙල් නැහැ, තෙල් නැහැ, තෙල් නැහැ කිව්වම මිනිස්සු බය වෙනවා. ඉතින් අද ඕනම ගවේෂණයක් නෑ නෑ ඩොලර් හිගයක් තිබුණා. ඩොලර් හිගේ තිබ්බ තරමින්ම අපි ඒකට ආණ්ඩුවේ විෂයභාර ඇමතිවරයාගේ වගකීම තමයි ඒ කල්මනාකරණය කිරීම. තෙල් නැහැ නෑ කියන්නේ නැතුව තෙල් නැති තැනකින් ගෙන්නා ගන්න. ඩොලර් ටිකක් නැත්තම් ඒක ටික ඉල්ලා ගන්න. මොකද ඒකට කාලය ගත කරේ නෑ. එතුමා වෙනත් ප්‍රචාරයක් කරන්න තමයි තමන්ගේ කාලය වැය කරේ. තමන්ගේ වගකීම ඉටු කරන්න උත්සාහ කරේ නෑ. වගකීමෙන් බැහැර වෙලා මේ රටේ ජනතාවට මේක පටවන්න. මට නම් ප්‍රශ්නයක් නෑ. මම මෙහෙමයි, මම හරි, ආණ්ඩුව වැරදි, මුදල් ලැබෙතුමා වැරදි කියලා එතුමා ඇඟ බේරා ගැනීමේ වැඩපිළිවෙලක් කරයි කියන එක ඉතාම පැහැදිලි. මට ඕන තරම් කියන්න පුළුවන්. සාමාන්‍ය දවසකට යන සාමාන්‍ය තත්ත්වය තියෙද්දී ඩීසල් හිගයක් නැති වෙලාවේ තිබුණ ඉල්ලුමට වැඩිය තුන් ගුණයකින් ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. මම කිව්වා කොහොමද වැඩි වෙන්නේ? ඉස්සර බූලි වලට ඇවිල්ලා ගහගෙන ගියේ නැහැ. ඉස්සර මේ ලොකුවට ඇවිල්ලා පොලිම ඉදලා ගත්තේ නැහැ. වාහනේට ගහගෙන යන්නේ. දැන් වාහනේ රුපියල් 1000ක ගහනවා නම් මං 1000ක ගහගෙන යනවා. ටැංකිය පුරවාගෙන යනවා. ඉතින් මේක කෘතිමව ඇති වෙච්ච දෙයක් බවට තමයි පෙරවුම්හල් හිමියෝ පවා කියන්නේ. නෑ කියලා කියන්නේ නෑ. ඩොලර් හිගයක් නිසා තෙල් හිගයක් තිබුණා, තෙල් ප්‍රශ්නයක් අර්බුදයක් තියෙනවා. මේක 3-4 ගුණයකින් වැඩි වුණා මේ ප්‍රකාශනත් එක්ක කියන එක තමයි මම කියන්නේ.